හරි එතකොට අලවන්න ඉඩ තියන්න පුතේ 4.2 රූපේ හැබැයි කලර් එකක් අලවන්න පුළුවන් නම් තමයි වඩා හොඳ ලියමු රන් භාණ්ඩයක් සමග සමග රසදිය ස්පර්ශ වූ විට රසදිය අංශු ස්පර්ශ වූ විට රසදිය අංශු රන් භාණ්ඩය තුලට ගමන් කරයි රන් භාණ්ඩය තුලට ගමන් කරයි යන් පසුබිම් බලලා දැන් ගිනල්ලා මොකද පසුඩයිය ඔව් තුලට ගමන් කරයි ලියමු එනම් රන් භාණ්ඩය රසදිය සමග ගැටීමේදී රන් භාණ්ඩය රසදිය සමග ගැටීමේදී රන් අංශු අතරට රන් අංශු අතරට රසදිය ගමන් කොට ඇත රන් අංශු අතරට රසදිය ගමන් කොට ඇත සර් කියන්න සර් අපිට හම්බ වුණා මේ චූටි පර්සියන් කැට් කෙනෙක් ආ එහෙමද පර්සියන් කැට් කෙනෙක් හම්බ වුණා ඒ කියන්නේ ඔයගොල්ලන්ට දුන්නාද නැත්නම් හම්බ වෙච්ච කෙනෙක් නෑ නෑ මේ ගෙවල් ළඟ ඒ තඩි පූසි මේ පැටව 14 වෙනිදා දාලා වෙන්නේ නැති ෆස්ට් ටයිම් වගේම දානවා දාන්න ෆොටෝ එකක් අපේ බිඳුර දැම්මේ එයාගේ අර කට්ටියල් තිබ්බ බල්ලා මැරලාද කියලා ඒ බල්ලෙක් නෙමෙයි මියෝ විශේෂයක් ඈ හරි සර් මං හම්බෙන්න දැක්කා එකෙක් පැටව දානලු ඉන්නේ කොයිද ආ බිඳුර කෙනෙක් ඔව් දැන් බිඳුර කෙනෙක් ගාම මොලේද හිටියා අර පොඩි කාලේ ෆොටෝ ගන්න එපා කියනෝනේ සඳ වෙනු කියලා එහෙමත් කියනවා නේද ලියමු ඕකටම මෙහිදී රන් භාණ්ඩේ ස්වභාවයට හානි සිදුවේ රන් භාණ්ඩේ ස්වභාවයට හානි සිදුවේ ස්වභාවයට හානි සිදුවේ ලියමු එතකොට ඒක ඉවරයිනේ අපේ ඊළඟ කොටස තමයි දැන් වෙන පාටකින් අනුමාත්‍රකාව ලියන්න ඒ පාටම තෝරගෙන ඊළඟ අනුමාත්‍රකාව ලියන්න දැන් අපි ඉස්සලුවේ පුතේ ඝන පදාර්ථවල අසන්තත ස්වභාවයනේ දැන් ලියන්න ද්‍රව පදාර්ථවල අසන්තත ස්වභාවය එහෙමද හරි අපි බලමු මේ කොහොමද වෙන්නේ කියලා හොඳ ලස්සන රූපයක් තියෙනවා පුතේ 41 බලන්න ජල බීකරයක් අරගෙන ඒකට කොන්ඩිස් කැටටි දන්නවනේ කොන්ඩිස් කිව්වම පොටෑසියම් පර්මැංගනේට් දම්පාට බේත් කියලා කියන්නේ කොන්ඩිස් කැටටි එකක් දැම්මම උගල බලාගෙන ඉද්දී ආගේ දම්පාට මෙහෙම පැතිරිලා යනවා එහෙම පැතිරිලා යන්න නම්
ජලාංශුව අතර මොකද්ද තියෙන්න ඕන පුතේ? ඉඩස් තියෙන්න ඕන, ඉඩක් තියෙන්න ඕනේ නේද? එහෙනම් ද්‍රවක් පුතේ අසන්තත ස්වභාවයෙන් යුක්තයි නේද? ද්‍රවවලත් අසන්තත ස්වභාවයෙන් යුක්ත බවක් තියෙනවා. හරි? ඒක කොහොමත් උඩ බින්තූරේ කලර් ෆොටෝ එකක් ගන්නකොට මේ බින්තූරෙත් වදිනවානේ. අලවන් ඉඩ තියන්න 3.4 AB 2ම 3.4 AB 2ම ඔය පාඩම තමයි දිගම් පාඩම පළවෙනි වාරය. මොකද සයි කිව්වේ මට නෑ ගිටාරයක් ගන්නවා වගේ වුණේ. කියන්න. 4.3. ඔව් ඉතින් 4.3 කියලා මම කිව්වේ. 4.3 ඈ. මේ අලවන් ඉඩ තියන්න. අලවන් ඉඩ තියන්න. හරි? ලියමු. ලියමු. ජල බීකරයක් ගෙන ජල බීකරයක් ගෙන එයට පොටෑසියම් පර් මැංගනේට් පොටෑසියම් පර් මැංගනේට් හෙවත් පර් මැංගනේට් පර්නල් රන් පොටෑසියම් පර් මැංගනේට් හෙවත් කොන්ඩිස් කැට ස්වල්පයක් කැට ස්වල්පයක් දැමූ විට එම දම් පැහැය ක්‍රමයෙන් පැතිරී යාමක් සිදුවේ. අලුත් ඡේදයකට යා. එනම් ඔව් කියන්න. එම දම් පැහැය පැතිරී යාම සිදුවේ. ඔව් කියන්න පුතේ. හරි සර්. මම හිත මකර යවුවා කියලා. පැතිරී යාම සිදුවේ. එනම් කියලා කිව්වනේ මම. එනම් ජල අංශු අතර ඉඩක් පවතින බැවින් එම අංශු අතරට වර්ණවත් අංශු ගමන් කිරීම සිදුවේ. එම අංශු අතරට වර්ණවත් අංශු ගමන් කිරීම සිදුවේ. එම අංශු අතරට මොකද මම ඊට පස්සේ එම අංශු අතරට කිරීම සිදුවේ. ඔය මේ නම අලුත් ඡේදයකට යා. මේ අනුව සැලකූ කල ජලය සෑදී ඇත්තේ කුඩා ජලාංශු ගණනාවක් එක්වීමෙනි. හරි පුතේ
ඕකටම ලියන්න මේ අණුව ජලය පදාර්ථමය පොඩෙන් ජලය පොඩෙන් පදාර්ථම කියලා ඉන්නපස්ස සමා වෙන්න ජලය අසන්තත ස්වභාවයෙන් යුක්ත බව අසන්තත ස්වභාවයෙන් යුක්ත බව අපට නිගමනය කළ හැක අපර නිගමනය කළ හැක හරි එතකොට දැන් ඔච්චර කොන්ඩිෂම දාන්න ඕනේ නැහැ පාට වතුර බිඳුවක් දැම්ම නම් පාට ඒ කියන්නේ ඔය තීන්ත මොනවා හරි බිඳුවක් දැම්ම නම් ඒත් ඒක පැතිරලා යනවා ලස්සනට නේද ඔව් ඒත් හරි එහෙනම් ලියමු ඊළඟ අනුමාත්‍රකාව වායු පදාර්ථවල අසන්තත ස්වභාවය වායු පදාර්ථවල අසන්තත ස්වභාවය वायु पदार्थ वाले असंतत स्वभाव दें पुते बलन हतराय दशम हतर रूपे मैं एक वायु सरावट पुरोला तीन नाइट्रोजन डाइऑक्साइड NO2 पुरोला एक ताव वायु सराव की वाहन बलन देवनी अवस्था आवे देखे वारने पैतिर लागी ही लतीने विधि है याता तीन वायु सराव दुबरु पाट अडवे ला एक ला पाट विमिन उड़े एक दाक्वा में का पैतिर लागी ही लने हरी එතකොට මතක තියාගන්න එතකොට හඳුන් පුරක් පත්තු කරාම සුවඳ එන්නේත් ওই විදියට ඕගොල්ලෝ පර්ෆියුම් එකක් ගැව්වාම ඒ සුවඳ පැතිරෙන්නේත් ওই විදියට තේරුණාද හරි අපි හිතමු ජරාව පාගෙන පන්ති දාම කියන්නේත් ওই විදියටම තමයි හරිද හරි එතකොට මතක තියා ඔය උතර නයිට්‍රජන් ඩයොක්සයිඩ් ලාෆින් ගෑස් කියලාත් කියනවා පුතේ ඔකට අර ඔය මේ බැට්මෑන් එකේ ජෝකර් එහෙම ගහන්නේ ඔය ගෑස් එක දැකලා තියෙනවද කාටුන් එකේ මේකද ගියද හරි අපි එහෙනම් ඔය රූපේ ලස්සන්ට අලවන්න ඉඩ දෙමුද ලස්සන්ට අලවන්න ඉඩ දෙන්න අනිවාර්යෙන් කලක් ගහන්න වෙනවා පුතේ ඒක නැතුව බෑනේ හරි අපි ලියමු වායු සරාවකට दुम्बुरु पहति नाइट्रोजन डाइऑक्साइड वायु पुरवा ටික වේලාවකින් එහි දුඹුරු පැහැය හිස් වායු සරාව වෙතද පැතිරී යාම සිදුවේ His wayu sarava vetada patiri yama siduwe. Aluche dekata yan. Enam
එතකොට මොකද්ද එනම් අලුත් ඡේදෙට ගිහිල්ලා එනම් his vayu anshu atara ඉඩක් පැවති නිසා ඉඩක් පැවති නිසා ඉඩක් පැවති නිසා එය අතරට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව ගමන් කිරීම සිදුවිය ඒ අතර නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව ගමන් කිරීම සිදුවිය සර් ඔව් කියන්න පුතේ සර් දැන් ඉස්කෝල ආය අපිට 17ට කල් ගිහිල්ලානේ 19 නේ 19 ඔව් ඕගොල්ලන්ට 19 दुते अभी असंतत स्वभावेकिन युक्त भाव असंतत स्वभावेकिन युक्त भाव अपट निगमनय कल हेक बुते अलुत रूल कमे दूरक सुवंद अभी गेतल पत्तुराने निवस पुराम पैतरी याने निवस पुराम पैतरी याने मे संसिद्धिय हेतुवेनि මේ සංසිද්ධිය හේතු වෙනි අප භාවිතා කරන සුවඳ විලවුන් වල සුවඳ පැතිරි යන්නේද මෙලෙසටමය සුවඳ පැතිරි යන්නේද මෙලෙසටමය අතරිදනා
ඒ තවල නැහැ නේ විනාඩි 8කින් වගේ ඉවර වෙනවා අපි ලියමු අනුමාත්‍රකාව 43 පිටුවේ තියෙනවා වෙන පාඩකින් අංශුමය ස්වභාවයට සාපේක්ෂව පදාර්ථයේ භෞතික ගුණ අංශුමය ස්වභාවයට සාපේක්ෂව පදාර්ථයේ භෞතික ගුණ නැහැ කැමති පාඩකින් ලියන්න පුතේ පුතේ අපි බලමු එක ඝන ද්‍රව වායු වල මේ අංශ සැකැස්ම තමයි අපි බලන්නේ මේකෙදි අංශුල පීටීම ගත්තොත් එහෙම ඝනවල අංශු ගත්තොත් තදින් ඇසිරෙනවා අංශු තදින් ඇසිරලා තියෙනවා එයාගේ අන්තර් ශෛලී අන්තර් අණුක අවකාශ තියෙන්න පුළුවන් හැබැයි මෙයාට කම්පණය වෙන්න බෑ කිදිචිදිච දින ඉන්න තරම තමයි කම්පණය වෙන්න ඔව් ඉතින් ඒක තමයි මේසෙම හයිය ගතියක් ඇවිල්ලා තියෙන්නේ ද්‍රව ගත්ත දැන් ඕගොල්ලෝ දුවගෙන දුවගෙන ගිහිල්ලා ස්විම් පූල් එකේ වතුරට පැන්නහම් පුතේ දැනෙන ඔව් හරි දැනෙන ගතියයි අපි එහෙම මොකමු ඒ ද්‍රවණි එතකොට දුවගෙන දුවගෙන ගිහලා කොන්ක්‍රීට් එකක් උඩට පැනනොත් එහෙම දැනෙන ස්වභාවයයි එතකොට තේරෙනවද ආයි එක අපි අද්දගීම ගන්න කරන්නත් එපා ද්‍රව ගත්තොත් එහෙම අංශු මොකද වෙලා තියෙන තව ටිකක් ඈත් වෙලා තින්නේ අංශු තරම ඈත් වෙලා තියෙන්නේ ඕගොල්ලොන්ට ඒ අංශු යාට මෙයාට වඩා තමයි වතුරට පැනනවා ඉඩ දෙන්නේ ඕගොල්ලොම වතුරට ඇදලා යන්නේ අංශු එහෙට මෙහෙට එයාට දැන් දැන් වායු අංශු ගත්තොත් දැන් 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 මේ අත යාමයේ ගෙනියන්නේ පුතේ වායු වංශ වරානේ. ඒගොල්ල මොකද වෙලා තියෙන්නේ? විසිරිලා. ඈත් වෙලා විසිරිලා තියෙන්නේ අහඹු චලනයක් දක්වා. එයා කැමති කැමති එක එක පැති වලින් චලනය වෙමින් තමයි එයාගේ දකින්න තියෙන්නේ මේ හිත. හරි. ඔය විදිහට තමයි අපිට දකින්න ලැබෙන්නේ. හරි. බලමු හැබැයි මේක අඳින්න ඕනේ දැන් අච්චුපතේ තියෙන්නේ පුතේ මේ පැත්තරනේ අච්චුපතේ තියෙන්නේ මේ පැත්තරනේ අපි ඒ පැත්තර නෙමෙයි මේක මේ අතර අඳින්නයි ඕන මගු හරි ඇයි ඒ පැත්තර අඳින්නේ නැද්ද මම බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ මේ විදිහට අඳින්න තියෙන බලලා හරි මම ලියන එක මම දෙන්නේ ලියන එක මම කියන්නේ මම කියන එක තමයි ඔයගොල්ලෝ ලියන්නේ හරි වගුව ගහගන්න මේක පස්සේ අඳින්න පුළුවන් පොතෙන් බලලා පස්සේ අඳින්න පුළුවන් ඒකට වෙනම කොටුවක් ඉතුරු කරගන්න පහළට වගුව ගහන්න පුතේ ලියමු ආ මේක නේද
අර්ෂා හරි නේ මේ session එක ඉවර වෙන ළඟ අපි ලියමු එනවා ඔයාලා ඊට තියාගෙන ලියන්න පුළුවන් පුතේ නේද ටගල් වගෝ ගාගෙන ටගල් වගෝ ගාගෙන लिया मुझे ना हरी पायनी के लिए मु हर दोनों रुपया आंधी निर्धारित है नौने क्या मतलब हम पार्ट दोनों किन तीर दोनों लिया ना गाना वाला मुली में लिया ना अंशु तादिन एकीने का बैंडी ये ता अंशु पालेंटी रु मैं के अति अति लिया ने बुते अंशु तादिन एकीने का बैंडी ये ता अंशु तादिन ने किने का बैंडी है तो बाबू ऐसे लिया न दिए ने अंशु तादिन ने किने का बैंडी है तो अंशु तादिन ने किने का बैंडी है तो ये तो उड़ा देवनीय के लिए अन्ने ड्रवे के लिए अन्ने अंशु गाना वाला तराम बैंडी मार्क नमेता अंशु गाना वाला तराम बैंडी मार्क नमेता अंशु गणवल तरम बंदीमक नमेत तुंगनी के लिए वायुवल अंशु अतर बंदीम इताम दुर्वल अंशु अतर बंदीम इताम दुर्वल हरे अभी लोग हाई